ඉදිරියේදී වර්ෂාපතනයක් නොලැබුණොත් ඉදිරි පැය 24ක කාලය ඇතුළත නිල්වලාගඟෙත් ඉදිරි පැය 10ක කාලය ඇතුළත ගින්ගඟෙත් ගං වතුර තත්ත්වයේ පහව යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් ජනතාවට සඳහන් කරන්නට ඕන ගං වතුර මට්ටම පහව ගියත් ජනතාවට සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. අද පෙරවරුව වන විටත් බද්දේගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පහව ගොස් තිබුණේ නැහැ. ගින්ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම උඩුගම නාගොඩ ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වය මේ වන විට යම් තාක් දුරකට පහව ගොස් තිබෙනවා. මේ වන විට ගාල් දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම ආපදා තත්ත්වයෙන් නිදහස් වෙලා මහජනතාවට සාමාන්‍ය ජන ජීවිතය පත්වා ගැනීම හැකියාව පවතින බව කියන්නට කැමති. පීඩාවට පත්වන සියලුම පවුල්වල සමාජිකයන් 302 දෙනාට බලපෑමට ලක්වන සියලු දෙනාටම අවශ්‍ය කරන පිසු ආහාර, එයාට අවශ්‍ය කරන නිවාසවලට ඇතුළත් තියෙන හානි නැවත යථාතත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සහාය අපි ආධාර ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ අතර ප්‍රදේශ කිහිපයකට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සහයෝගය සහ උපදෙස් අනුව ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙම නිවේදනයේ සඳහන්. වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් ජලය පානය කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිහිපත් කර ඇත්තේ. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසද එහි සඳහන්. වාහන තුළ ගමන් කරන අවස්ථාවලදී කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසද මෙම නිවේදනයේ දක්වා තිබෙනවා. එලිමහනේ කටයුතු කිරීමේදී අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.